था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तु तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अप्पटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्ज विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्सरस्स धम्मराजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ප්‍රේතවත්තු පාළියේ සඳහන් වෙන බල්ලාටිය කියන ප්‍රේතවත්තු ඇසුරු කරගෙන කර්මය සහ එහි විපාක පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කරන්න. මේ ප්‍රේතවත්තු අපේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන මේ පේතවත්තු කතාව මුල් කරගෙන මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට සඳහන් කළ පිරිසට විශේෂ අවවාද අනුශාසනා සහිතව ධර්ම දේශනා කොට වදාලා. මේ පේතවත්වයේ සඳහන් වෙන්නේ කුසල කර්මය කොයි තරම් බලවත්ද යම් කෙනෙකුට අපි පුණ්‍යානුමෝදනා කරහම ඒ පින ලබන්න පුළුවන් අයට කොයි තරම් ඉක්මනට පින් ලැබෙනවද අකුසල කර්මයේ විපාකය කොයි වගේද කියන කරුණු රාශිය මේ පේතවත්වයෙන් පැහැදිලි කරනවා බොහොම අතීත සංසාරී එක වෛශ්‍යාවක් හිටියා රූපයෙන් බොහොම ලස්සනයි. ඉතාම උසස් රූප සම්පත්තියක් තිබුණා. බොහෝම ලස්සන චවිවරණයක් තිබුණා. ඒවගේම විශේෂයෙන් ඇයට තිබුණා මනාව බොහෝ දිගට වැවුන අපූරු කෙස් කළම. රූපයත් උසස් චවිවරණයත් ඒවගේමයි මනාව වැවුන කේස කලාපයත් එක්ක ඇගේ රූපය තව තවත් දෙගුණ තෙගුණ කරලා බොහෝ අයට ප්‍රසාද උපදවන ස්වභාවයක් ඇති කළා.
පිරිමි පාර්ශවය ඒ නිසාම ඇයට බොහෝම ලෙංගතු වුණා. ඒ වගේම සමහර කාන්තාව ඒ සම්බන්ධයෙන් බොහෝම ඊර්ෂ්‍ය කළා. ඇගේ රූපයට සහ මේ කෙස් කලඹ සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව ඇති කරගත්ත කාන්තාවන් කීප දෙනෙක් ඇයගේම උපස්ථායිකාවක් බොහෝ ධන සම්පත් දීලා ඇය තමන්ට නතු කරගෙන ඒ උපස්ථායිකාව ලව්ව ඇගේ මේ කෙස් කලඹ විනාශ කරන්න කටයුතු කළා. නාන වෙලාවට ශරීරයේ ආලේප කරගන්න සුවඳ සුණු මේවාගේ දේවල් වලට ඉතාම විෂ සහිත බෙහෙතක් කලවම් කළා. ගංගා නදී ඇය දියනාන වෙලාවේ අර උපස්ථායිකාව ඇයට මේ විෂ කලවම් කරපු සුවඳ සුණු තමයි ලබලා දුන්නේ. ඉතින් ඒ සුවඳ සුණු හිසේ ගල්වගෙන ඇයි එක වතාවක් ජලී ගිලිලා උඩ එනකොට කෙස්ගස් ඔක්කෝම මුලින්ම ගැලවිලා ගියා. දැන් ඇයට තියෙන සම්පූර්ණ කෙස් නැති තට්ට හිසක්. ඒ කාරණාවෙන් ඇයි බොහෝම ලැජ්ජාවට පත් වෙලා ඇයට සමාජයට යන්න බැරුව ගියා. නමුත් ඇයට කර කියාගත දෙයක් නොමැති නිසා සම්පූර්ණ හිස රෙද්දකින් ඔතාගෙන බොහෝම ලැජ්ජාශීලීව ගමෙන් බැහැර වෙලා දුකසේ ජීවත් වුණා. ටික දවසක් ගත වෙනකොට ඇය ලැජ්ජාව අත්හැරලා තමන්ට ජීවත් වීම සඳහා ජීවිකා වෘත්තියක් මොකක් හරි කරන්න කල්පනා කළා. ඇයි ඒ වෙනුවට කළේ මේ තලවාගේ දේවල් මිරිකලා තෙල් විකුණා. ඒ වගේම සුරාව පෙරලා සුරා විකුණා. මේ දේවල් වලින් තමයි දැන් ජීවිකාව ගත කරන්නේ. එක දවසක් ඇය ළඟට ඇවිල්ලා සුරා පානය කරපු දූර්තයෝ පිරිස සුරාවෙන් මත් වෙලා ඇගේ නිවස අසලම නිදාගත්තා. ඒයි හොඳටම මත් වෙලා නිසා ඔවුන්ගේ බුරුල් වෙලා තිබිච්ච ඇඳුම් සියල්ලම ඇය ගලව ගත්තා. ඒ තුළින් ඇය හොරකමක් සම්පූර්ණ කරගත්තා. පස්සේ කාලේ නැවත පිණ්ඩපාතේ වඩින මහරහතන් වහන්සේ නමක් දැකලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා බොහොම බැගෑපත්ව ආරාධනා කරලා තමන්ගේ නිවසට උන්වහන්සේ වැඩම කරවගෙන ඇවිල්ලා මනාව ඇය සකස් කරගත්ත මේ තලගුලි තල මුරුවට කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. උන්වහන්සේට පූජ කළා. උන්වහන්සේ දන් වළඳලා ඉවර වෙනකන් ඇය කුඩයක් අරගෙන උන්වහන්සේට සෙවන සැලැස්සුවා. ඇගේ හිතේ ප්‍රසාදය ඇති කරවන්න ඕන නිසා උන්වහන්සේ දන් වළඳලා ඉවර වෙලා ඇයට මනා අනුශාසනාවක් කළා. ඇගේ දානී ආනිසංස පහදලා දෙමි. ඒ ධර්ම දේශනාව අතරතුර ඇයද ප්‍රාර්ථනාවක් කළා. රහතන් වහන්සේට තලමුරුවට දන් දුන්නා. ඒ වගේම උන්වහන්සේගේ හිසට ඉහෙලින් මේ කුඩයක් ඉහෙලගෙන හිටියා. චත්‍ර දරාපු පිනත් තල මුරුවට පූජ කරපු පිනත් හේතුවෙන් ඇගේ කේශ කලාපේ මනාව ඇයට නැවත ලැබෙන්න ඕන කියලා. පස්සේ කාලි ඇය ආයු කෙරවල මරණයට පත් වුණා. පින්නතනේ මරණයෙන් පස්සේ මහා සාගරයේ විමාන ප්‍රීතියක් වෙලා ඉපදුනා. විමාන ප්‍රීතිය කියලා කියන්නේ දවසින් අර්ධයක් දෙව් සැප හා සමාන සැපක් විඳිනවා. දවසින් අර්ධයක් ප්‍රේත ලෝකේ ප්‍රේත දුක විඳිනවා.
මෙයට තමා විමාන ප්‍රේතයෝ කියල කියන්නේ. එතොට මේ ප්‍රේත විමාන සාගරයේ තියෙන බව සඳහන් කරලා තියෙනවා. නමුත් සාමාන්‍ය අයට පියවි ඇහැට පෙනෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙකුගේ කර්මය බලවත් නම් ඒ අයත් එහෙම තැනකට ගමන් කරන අය නම් ඒ අය මේ විමාන දැකලා තියෙනවා. ඒ පිළිබඳව ජාතක පාලි එහෙම කරුණු සඳහන් කරලා තියෙනවා. අර එක පුද්ගලෙක් නැවක නැගල යනකොට මේ නැව සාගරයේ නතර වෙලා නැවත නැව ගමන් කරවන්න බැරුව ගියපු වෙලාවේ නැවේ පිරිස තීරණය කරනවා මේ නැවේ කවුරු හරි පෞකාරයෙක් ඉන්නවා. ඒ පෞකාරයන් නැවෙන් ඉවත් කරනක මේ නැව ගමන් කරන්නේ නැහැ කියලා. අන්තිමට ඒ අය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා මේ කුසපත් ඇදීම් වගේ දේවල් කරලා පෞකාරය හඳුන ගන්නවා. හඳුනගෙන ඔහු නැවෙන් බැහැර කරනවා. නැවෙන් බැහැර වුණ ඔහු මේ සාගරයේ පීනගෙන යනකොට මෙන්න මේ ප්‍රේත විමාන දකිනවා. ඒ විමානවල ඔහු නතර වෙනවා. නමුත් දවස හමාර ඒ ප්‍රේත විමානවල ඉන්නවා. සාමාන්‍යයෙන් දවසක් වගේ ඉන්නවා. ඊට පස්සේ තමයි දැනගන්නේ මේගොලු ප්‍රේතයෝ කියලා. වරුවක් ඉන්නකොට දැනගන්නවා. ඒ ප්‍රේතියෝ ඔහුට ආරාධනා කරනවා අපි එනකන් විමානෙටලා ඉන්න කියලා. නමුත් ඔහු රැඳෙන්නේ නැතුව යනවා. අන්තිමට ඔහු තවත් ප්‍රේත විමානයක් දකිනවා. විශේෂයෙන් සඳහන් කරන්නේ ඒක නිරයක්. සාගරයේ තියෙන නිරයක්. ඒ නිරයේ ඉන්න පුජ්‍යලයක් ඔහුට පේනවා මල් මාලයක් දරාගෙන ඉන්නා වගේ. ඒ වගේම ඔහුගේ ගෙල වටේටම මනාව අඳුන් ගල්වලා තියෙනවා වගේ පේනවා. ඔහු මේ මල් මාලයේ දරාගෙන බොහෝම ලස්සනෙන් සතුටින් ඉන්නවා කියලා තමයි කල්පනාව. එතෙන්ට ගිහිල්ලා ඔහු කියනවා ඔය මාලය මට ටිකක් දෙන්න කියලා. අර පුද්ගලයා බැහැ කියනවා. නමුත් නැවත නැවත ඇවටිලි කර කර ඉල්ලනවා. නමුත් මේක නිරයක්නේ. ඒ දුක් විඳින පුද්ගලයා දුකසේ ඉන්න බව මොහුට පේන්නේ. නමුත් ඒ දුක් විඳින පුද්ගලයා කල්පනා කරනවා මගේ කර්මය ඉවර ඇති. මම කළා වගේම කර්මයක් කරලා වෙන්දයි මොහු එන්න ඇත්තේ. එහෙනම් ඔහුට මේ කර්මය බාර දිය යුතුයි කියලා අර මාලි ගලවලා ඔහුගේ ගෙලට පළඳිනවා. පින්නතන ඒක මල් මාලයක් නෙමෙයි, ඒක දැලිපිහිය මාලයක්. දැලිපිහිය තියුණු පිහිය වලින් තමයි මේ මාලය හදලා තියෙන්නේ. ඉතින් ගෑවුන පැත්තට කැපෙනවා. බෙල්ල වටේටම ලේ වැක්කිරෙනවා. ඒක තමයි අර මොහුට පේන්නේ අඳුන් ගල්වලා වගේ. ඒක පැලැන්දුවාට පස්සේ ආයි ගලවන්න බෑ කර්මය ඉවර වෙනකන්. අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා උර චක්‍රමාලය කියලා. කෙනෙකුගෙන් බොහෝම කරදර වෙනවා නම් අපිට. අපි සමහරලාට කියනවා මාත් මහ උර චක්‍රමාලයක් හරියදාගත්තා කියලා. ඒ කියන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක. උර චක්‍රමාලය කියලා කියන්නේ ඉතාම තියුණු පිහිය වලින් හදලා තියෙන. එතකොට අර කලින් පුද්ගලයා මේක දරාගෙන ඉන්නේ සඳහන් කරනවා මවට කරදර කරපු විපාකයක් කියලා. එතකොට මේ පුද්ගලයා නැවෙන් බස්සන්න සිද්ධ වෙන්නේ ඔහුත් නැව් නගින්න කලින් තමන්ගේ අම්මට පහර දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කර්මයේ විපාක දීපු තැනක් පැහැදිලි කරනකොට මිත්ත වින්දක ජාතක කතාව. මේ සාගරයේ තියෙන නිරයක් පිළිබඳව එහෙම විස්තර කරනවා. අපි කවුරුවත් හිතන්නේ සාගරයේ මත නිරේවල් ඇති කියලා. ඒ වගේම ප්‍රේත ලෝකත් තියෙනවා. එතකොට එවන් විමාන ප්‍රේත ලෝකයක තමයි අර තැනැත්තිය මේ ඉපදිලා ඉන්නේ. හැබැයි රූපයෙන් ඉතාම ලස්සනයි. ඒ වගේම ඒ විමාන ඉපදෙනවත් එක්කම පෙර තිබුණා වගේම මනාව ලස්සනට වැඩිච්ච කෙස් කලමක් තියෙනවා. හැබැයි ඇය නිර්වෝතින් තමයි ඉන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ
සැවැත්නුවර ජීවත්වෙච්ච වෙළෙන්දු සීයක් විතර. ස්වර්ණ භූමියට වෙළඳාමයන්ට නැව් නගිනවා. ඉතින් මේ නැව කුණාටුවකට අසු වෙලා පාලනය කරගන්න නොහැකි වෙලා සාගරයේ මැද ඔහේ ගසාගෙන යනවා. එහෙම ගහගෙන ගහගෙන ගිහිල්ල ගිහිල්ල මේ නැව නතර වෙන්නේ මේ විමාන ප්‍රීතිය ජීවත් වෙන ප්‍රදේශෙ. එතකොට මේ නැවේ ඉන්න ප්‍රධානිය වෙළඳ නායකයා ඔහු දකිනවා අර විමානය. නැවේ ඉන්න අනික් අයත් දකින්න ඇති. මොකද මේ නැව දැක්කහම අර විමාන ප්‍රීතිය විසින් අදිෂ්ඨාන කරලා තමනුත් තමන්ගේ විමානයත් මේ නැවේ ඉන්න පිරිසට පෙන්නනවා. ඒ දැක්කහම අර වෙළඳ නායකයා බොහෝම සතුටට පත් වෙනවා. ඔහු ඇයට කියනවා බොහෝම ලස්සන රූප සම්පත්තියක් තියෙන පින්වතිය, ඔබ දකින්න අපට ওই විමානයෙන් එළියට එන්න කියලා. මේක රන්වන් විමානයක්. එහෙම ආයාචනාවක් කරාම අර ප්‍රීතිය කියනවා මට මේ විමානයෙන් එළියට එන්න පුළුවන් කමක් නැහැ. මොකද මම ඇඳුම් නැතුවයි ඉන්නේ, නග්න වූ සිරුරක් මට තියෙන්නේ. ඒ නිසා මගේ ශරීරය සම්පූර්ණයෙන්ම පෙන්වන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ අර වෙළඳ නායකයා කියනවා පින් ඇත්තිය, මගේ උතුරු සළුව මම ඔබට දෙන්නම්. මේ උතුරු සළුව ඇඳගෙන එළියට එන්න කියලා. ඇයි ඒ වෙලාවේ සඳහන් කරනවා ඔය විදිහට වස්ත්‍ර දුන්නට අපට වස්ත්‍ර ගන්න පුළුවන්කමක් නැහැ. අපට වස්ත්‍ර ලැබෙන ආහාර ලැබෙන වෙනම ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒ ක්‍රමයට වස්ත්‍ර දෙනවා නම් මට වස්ත්‍ර ලැබෙනවා. එහෙනම් මට ඒ විදිහ තමයි වටින්නේ කියලා. ඇගින්ම අහනවා ඔබට වස්ත්‍ර ලැබෙන ක්‍රමය මොකක්ද? ඔබට ආහාර ලැබෙන ක්‍රමය මොකක්ද? එහෙම අහපුවහම ඇයි කියනවා ඔබේ ওই නැවේ ඉන්නවා බුදුරජාණන් වහන්සේට කීකරු වෙච්ච, ශ්‍රද්ධාවෙන් යුක්ත වෙච්ච, මනාව තෙරුවන් සරණ ගියපු එක උපාසක කෙනෙක් ඉන්නවා. මට දෙන්න හදන ඔය වස්ත්‍රය ඒ උපාසක තැනට පූජ කරන්න. උපාසකට වස්ත්‍රය දීලා ඒ පින මට දෙන්න. ඒක තමයි අපිට වස්ත්‍ර ලැබෙන ක්‍රමය. එතකොට පින්නතුනි වර්තමානයේ අපේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න අපි ඕන තරම් දම් පින්කම් කරනවා. එතකොට අපි මොනවද අපේ ඥාතීන්ට දෙන්නේ? අපි ඒ අයට දෙන්නේ අපි ලබාගත්ත පින. ඒ ප්‍රාප්ති දානමේ කුසලය තමයි අනුමෝදන් කරන්නේ. ඒ කුසල් අනුමෝදන් කරාම ඒ අයගේ අවශ්‍යතා බොහොමයක් සම්පූර්ණ වෙනවා. ආහාර දන් දුන්නහම මියගිය ඥාතියා පින් බලාපොරොත්තු තැන්වල ඉන්නවනම් ඒ අයට ආහාර ලැබෙනවා. වස්ත්‍ර දන් දීලා පින් අනුමෝදන් කළහම ඒ අයට වස්ත්‍ර ලැබෙනවා. මේ වාගේ අපේ බුදුරජාණන් වහන්සේ දසදාන වස්තුවක්ම දේශනා කළානේ. එතකොට ඒ දේවල් දන් දීලා ඒ පින්කම සම්පූර්ණ කරගත්තහම අපටත් මේ සංසාරගත ජීවිතයේ බොහෝ අඩුපාඩු සම්පූර්ණ වෙනවා. අහවල් අහවල් දේවල් හිගයිනි, ඒ දේවල් නැහැනේ කියලා දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ජීවිත සසර ගමනේ ලබන්නේ දසදාන වස්තුව සම්පූර්ණ කරන එක බොහෝම වටිනවා. ඒ වාගේ පින්කම් කරලා ඥාතීන්ට පින් දුන්නහම පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට අපි පූජා කරපු දේවල් වල කුසලයෙන් එක එක විදිහේ ආනිසංස සැප සහිත ජීවිත ලබන්න හේතු වෙනවා. ඒ නිසා වර්තමානයේ අපිත් දන් දීලා ඥාතීන්ට පින් දෙනවා. විශේෂයෙන් සම්මා සම්බුද්ධ ශාසනය පරාමර්ශනය කරගෙන වර්තමානයේ දන් දීලා අපි මහ කුසල් ඒ අයට අනුමෝදන් කරනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම ඒ ක්‍රමයේ තිබුණා. ඊට අමතරව අපි
දුගී මගී යාචකයන්ට ආහාර දෙනවා. සමහරලාට අනාථ නිවාස, වැඩිහිටි නිවාස ඒවාගේ තැන්වලට ආහාර දීල ඒ වැඩිහිටියෝ ආහාර පානාදීන් සන්තර්පණය කරලා අසරණ වෙච්ච දුවාදරු ඇඳුම් පැළඳුම්ගොලින් ආහාරයෙන් තවත් නොයෙක් අවශ්‍ය දේවල්වලින් සන්තර්පණය කරලා අපි අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දන්සැල් වගේ පවත්වල ඒ රැස් කරගන්න කුසල් අනුමෝදන් කරනවා. මේ එක එක විදිහේ පින් අනුමෝදන් කරහම ඒ අය ඒ පින ලබාගෙන තමයි සුවපත් වෙන්නේ. එතකොට ඒ කාරණාව නැවත මනාව ප්‍රත්‍යක්ෂ කරන තැනක් තමයි මේ බල්ලාටිය ප්‍රේත වස්තුව. අර විමාන ප්‍රේතිය කියන්නේ ඔබේ නැවේ ඉන්න සිල්වත් ගුණවත් උපාසක තැනට ඔය වස්ත්‍රයේ පූජා කරලා මට ඒ පින අනුමෝදන් කරන්න කියලා. ඒ නිසාර නැවේ ඉන්න පිරිස උපාසක තැනට කතා කරලා ඔහු බොහෝම හොඳට නාවල සුවඳ පැනින් නාවල මනාව උපස්ථාන කරලා මේ නැවේ ඉන්න පිරිස ඔහුට ආහාර පානාදීන් හොඳට සංග්‍රහ කරනවා. ඒ අවසානයේ වස්ත්‍ර දෙකක් ඔහුට දෙනවා. අඳින වස්ත්‍රයයි කරේ දාගන්න වස්ත්‍රයයි. ඒ කරේ දාන වස්ත්‍රයට තමයි මේ උතුරු සලුව කියලා කියන්නේ. ඒ පින අර විමාන ප්‍රේතියට අනුමෝදන් කළා. පිනතිනේ මේ පින් අනුමෝදන් කරනකොට ඒ පින කොයි තරම් ඉක්මනට අනුමෝදන් වෙනවද කියන කාරණාව නැවත මෙතන සඳහන් කරනවා. ඇයට පින් අනුමෝදන් කරනවත් එක්කම ඇය ඒ ප්‍රාප්ති දානමය කුසලය ලැබිලා දිව්‍යමය ආහාර පාන හා සමාන ආහාර තමයි ඇයට ලැබෙන්නේ. මොකද මේ විමානයේ ඇතුළේ බුද්ධාන්තරයක් ඇය ජීවත් වෙනවා. ආයි කෙරවල මරණයට පත් වෙනවා, නැවත එතනම උපදිනවා. නැවත ආයු කෙරවල මරණයට පත් වෙනවා, නැවත එතනම උපදිනවා. කර්මය කොයි තරම් බලවත්ද. බුද්ධාන්තරයක් තිස්සෙම ඇය නග්නව මේ විමානය ඇතුළේ ජීවත් වෙනවා. නමුත් අර ආහාර දන් දීලා පුණ්‍යානුමෝදනා කරහම ඇයට මනාව දිව්‍යමය ආහාර සමාන ආහාරත් ලැබෙනවා, දිව්‍යමය වස්ත්‍ර සමාන වස්ත්‍රත් ලැබෙනවා. අර නැවේ ඉන්න පිරිසට පෙනෙන්ඩ ඇයට ලැබුණ දිව්‍ය වස්ත්‍ර හා සමාන වස්ත්‍ර ඇඳගෙන කුසලයක මහිමය කොයි තරං ප්‍රබලද කියන කාරණාවත් දක්වමින් ඇය විමානෙන් එළියට ඇවිල්ල අර පිරිසට පේන්ඩ ඔවුන් ඉදිරියට ඇවිදගෙන එනවා. දැන් එතකොට හිතල බලන්න පින්නතුනි, පින්කමක් කරල පින් අනුමෝදන් කරනකොට පින් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට ඒ වෙලාවෙ මේ පින ලැබෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ජානසෝනි සූත්‍රයෙන් දේශනා කොට වදාළි, මේ පින් අනුමෝදන් කරනකොට ස්ථානයේ ඉන්න අයට ලැබෙනවා, අස්ථානයේ ඉන්න අයට නොලැබෙනවා. ජානසෝනි බ්‍රාහ්මණයනි භාග්‍යතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහන්නේ, ස්වාමීනි අපි මියගිය අයට පින් දෙනවා, බ්‍රාහ්මණයෙන් හැටියට අපිත් පින් අනුමෝදන් කරනවා, භාග්‍යතුන් වහන්සේත් දන් පිළි අරගෙන මියගිය අයට පින් අනුමෝදන් කරනවා, ස්වාමීනි අපි අනුමෝදන් කරන මේ කුසල් ඒ අයට ලැබෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ බ්‍රාහ්මණයේ ස්ථානයේදී ලැබෙනවා, අස්ථානයේදී නොලැබෙනවා කියලා. එතකොට ස්වාමීනි මොනවද ස්ථාන, ස්වාමීනි මොනවද අස්ථාන කියල බ්‍රාහ්මණය අහපුහම භාගිතුන් වහන්සේ නැවත පැහැදිලි කරලා දෙනවා, බ්‍රාහ්මණේ මේ අනුමෝදන් කරන පින නිරයවල් වල ඉපදිලා ඉන්න අයට ලැබෙන්නේ නෑ. අපේ ඥාතියා මරණින් මත්තේ නිරයනං ඉපදිලා ඉන්නේ, ඔහුට මේ පින් ලැබෙන්නේ නෑ. තිරිසං ලෝකෙනං ඉපදිලා ඉන්නේ, ඔහුට මේ පින් ලැබෙන්නේ නෑ. දෙවියෙක් වෙලා නම් ඉපදිලා ඉන්නේ, ඔහුටත් මේ පින් ලැබෙන්නේ නෑ. හැබැයි මේ ජානුස්සෝනි සූත්‍රයේ පැහැදිලි කරන විදිහ අපේ බුදුරජාණන් වහන්සේ
ඒ වෙලාවට භාග්‍යතුන් වහන්සේගෙන් යම් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නයට ගැළපෙන්න තමයි උත්තර දීලා තියෙන්නේ. එතෙන්ට අදාළ වෙන විදිහට උත්තරයක් සපයලා තියෙන්නේ. එතකොට දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ කියලා කියහම සමහර කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මොකටද දෙවියන්ට පින් දෙන්නේ කියලා. නමුත් මහා පරිනිර්වාණ සූත්‍රයේ දෙවියන්ට පින් ලැබෙන වෙනම ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊට අනුව තමයි අපි පින්කම් කරලා දෙවියන්ට පින් දෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වරක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ධර්ම දානයගේ මහත්ඵල බව පැහැදිලි කරලා දුන්නහම ස්වාමීන් භික්ෂූන් වහන්සේලාට දැනුවත් කරන්න. දානි ගෙදරක දානේ වළඳලා ඉවර වෙලා දායකයාගේ හිත සතුටු කරන්න පින්කමේ ආනිසංස කියලා දීලා හතරපද ගාථාවකින් කරන ඉතාම සුළු අනුශාසනාවක් අවසානෙත් දෙවියන් වෙච්ච අපිට පින් දෙන්න කියලා. මොකද ධර්ම දානයේ ඊතරම් උසස් නිසා. ඉතින් එතකොට එතන පින් ඉල්ලන්නේ පින් ලැබෙන නිසානේ. නමුත් ජානුස්සෝනි සූත්‍රයේ සඳහන් කරනවා මේ අස්ථාන අතර දිව්‍ය ලෝකෙත් තියෙනවා කියලා. එතකොට සඳහන් කළා එහෙනම් දෙවියන්ට පින් ලැබෙන්නේ නැහැ. ඊට අමතරව මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා නම් අපේ මියගිය ඥාතියා ඔහුට පින් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පින්නතුනි මේ අනුමෝදන් කරන කුසල කර්මය ගැන අපේ බලාපොරොත්තුවක් නැති එක. අපි උදාහරණයක් ඇටියට මෙහෙම සඳහන් කරමු. අපේම ඥාතියෙක් මරණයට පත් වෙලා නැවත අපේම පවුලේ හෝ අසල්වැසි නිවසක ඔහු ආයේ මනුස්ස ලෝකෙම ප්‍රතිසන්දි ලැබුවා. දැන් වයසින් මුහුකුරා ගිහිල්ලා අපි කියමු දැන් අවුරුදු 15ක් 16ක් වෙන තැනට එනකන් ඇවිල්ලා. නමුත් අපි තාමත් අපේ නමින් මරණයට පත් වෙච්ච අපේම පුතෙක් වේවා මව්පියෝ වේවා කවුරු හරි වෙනුවෙන් තාමත් ඒ දිනේට පින්කම් කර කර පින් අනුමෝදන් කරනවා. අපි එහෙම කරනවානේ ඥාතීන් මිය ගිහිල්ලා සමහරලාට අවුරුදු 30 40 ගත වුණත් අපි පින්කම් කරලා පින් දෙනවා. සමහර වෙලාවට අර අපේ මේ පින් අනුමෝදන් කරන කෙනාම අපි අතර ඉපදිලා මේ පින්කමට බොහෝම වෙහෙසිලා මහන්සි වෙලා උදව් කරනවා, වැඩ කරනවා, උපකාර කරනවා. නමුත් ඔහු දන්නේ නැහෙනි මේ පින් දෙන්නේ පෙර ජීවිතේ මටයි කියලා. ඒ හින්දා ඒ පින ලැබීමේ බලාපොරොත්තුවක් නැහෙනි. මියගිය ඥාතියාට පින් දෙනවා මිසක් මේ මම වෙනුවෙන් කරන පින්කමක් කියලා දන්නේ නැති නිසා බලාපොරොත්තුවක් නැහැ. ඒ බලාපොරොත්තුව නැති නිසා ඔහුට ඒ පින අනුමෝදන් වෙන්නේ නැහැ. ආන් ඒ වාගේ තමයි එහෙනම් දෙවියොත් අපි මේ අනුමෝදන් කරන පින් බලාපොරොත්තුවක් නැති නිසා ඒ වෙලාවට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒකයි මෙතන එහෙම සඳහන් කරන්නේ. එතකොට ස්වාමීනි කාටද අපි දෙන පින් ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පරදත්තූප ජීවී කියන ප්‍රේත ආත්ම කොට්ටාසේ ඉපදිලා ඉන්න අයට මේ පින් ලැබෙනවා. එහෙම නැත්තම් මේ පින් ඉල්ලගෙන ඉන්න ප්‍රේතයන්ට මේ පින් ලැබෙනවා. සමහර ප්‍රේතයෝ ඇවිල්ලා පින් ඉල්ලනවනේ. බිම්බිසාර රජුරුවන්ගේ ඥාති ප්‍රේතයෝ බුද්ධාන්තර ගණනාවක් ප්‍රේත ලෝකවල ඉපදිලා බිම්බිසාර රජුරුව ගාවට එනවනි පින් හොයන්න. මේ මහා කල්පේ මුලින්ම පහළ වෙච්ච කකුසඳ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි අපිට පින් දෙන්න කෙනෙක් නැද්ද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ අනාගතේ පහළ වෙනවා කොණාගම කියලා ලෞතුරා බුදු කෙනෙක්. උන්වහන්සේගෙන් අහලා බලන්න කියලා. පින්නතිනි බුද්ධාන්තරයක් බලාගෙන ඉඳිපේ. ප්‍රේත දුක විඳගෙන ආහාර පාන නැතුව සාපිපාසාවෙන් පීඩිතව සමහරලාට වස්ත්‍ර පවා නැහැ අසීමාන්තික දුකක් විඳිනවා. බුද්ධාන්තරයක් කියලා කියහම අනේ ඒ බුද්ධාන්තරේම මේ දුක විඳලා නැවත කොණාගම භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා අහපුවාම
උන්වහන්සේ දේශනා කළේ අනාගතයේ පහළ වෙනවා කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේගෙන් අහලා බලන්න කියලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් විමසුවහම උන්වහන්සේ දේශනා කොට වදාළේ අනාගතයේ පහළ වෙනවා ගෞතම කියලා සම්මා සම්බුදු කෙනෙක්. ඒ කාලේ උපදිනවා ඔබලගේ ඥාති කෙනෙක්. ආන්ගේ ඥාතියගෙන් තමයි පින් හම්බෙන්නේ කියලා. ඉතින් ඒ සඳහන් කළේ බිම්බිසාර රජුරු ගැන. තවත් බුද්ධාන්තරයක් බලාගෙන හිටියා. දැන් බුද්ධාන්තර හතර. හතරවෙනි බුද්ධාන්තරේ බිම්බිසාර මහරජුරුවන්ට හීනෙන් ඇවිල්ලා පෙනී හිටිනවා. ඊට පස්සේ රජුරුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ ස්වාමීනි මෙන්න මේ වාගේ පිරිස ඇවිල්ලා පෙනී හිටියා. මොකද්ද මේකේ තේරුම කියලා. ඉතා භයානක පෙනුමක් තියෙනවා. ඒ තනිකරම ඇටසැකිලි වාගේ ආහාර නැහැ. නමුත් මේ බුද්ධාන්තර ගානක් ආහාර නැති දුක මොන තරම් දැනෙන්නේ ඇද්ද කියන කාරණාව අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. වේල් දෙකක් තුනක් ආහාරයේ මැගෑරුණාම අපි ක්ලාන්ත වෙනවා. දරාගන්න බැරුව යනවා ඒ වේදනාව. ඇයි ආහාර පාන දෙකම නැහැ. ඉතින් අපි කවදාවත් එහෙම ඉඳලා නැති නිසා අපිට ඒ දුක තේරෙන්නේ නැහැ. නමුත් බුද්ධාන්තර හතරක සාපිපාසා දුක කොහොම දැනෙන්නේ ඇද්ද? කොයි තරම් දුක දැනුණත් කර්මය නිසා ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ. ඒ දුක දැනිදැනි ජීවත් වෙන එක තමයි විපාකය. ඉතින් බිම්බිසාර රජුරුව බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව ඇහුවහම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහරජ ඔබට කරදරයක් අනතුරක් නම් නෙමෙයි පෙර පව් කරගත් ඔබේ ඥාති පිරිසක් පින් ඉල්ලන් ඇවිල්ලා තියෙනවා. ස්වාමීනි කොහොමද පින් දෙන්නේ? මහරජ සංඝයාට දන් දීලා ඒ අයට ඒ පින අනුමෝදන් කරන්න කියලා දේශනා කළා. රජුරු එලිසම කළා. රජුරුවන්ට එදා රෑත් හීනෙන් දකින්න ලැබෙනවා මේගොල්ලෝ නිකන් දිව්‍යමය ශරීරවාදී. බොහොම ලස්සන පෘෂ්ටිමත් පැහැපත් දිලිසෙන ශරීර දැන් තියෙන්නේ. නමුත් සියලු දෙනාම නිර්වතින් තමයි ඉන්නේ. නැවත රජ්ජුරුව ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා. ස්වාමීනි පින් ලැබිලා තිබුණා. නමුත් හැමෝම තාමත් නිර්වත්. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කළා මහරජේ. සංඝයාට වස්ත්‍ර පූජාවක් කරලා ඒ වස්ත්‍ර පූජා කිරීමේ පින ඒ අයට අනුමෝදන් කරන්න කියලා. රජුරෝ එදා රාත්‍රියේ සිහිනෙන් දකිනවා හැමෝම දිව්‍යමය වස්ත්‍ර වගේ වස්ත්‍ර ඇඳගෙන දිව්‍යමය ශරීර වගේ මනා වූ ශරීර ලබලා ආහාරයෙන් සන්තර්පණය වෙලා ඒ දුකින් අත මිදලා හිටියා. ඉතින් මේ වගේ සමහර ප්‍රේතයෝ පෙනී හිටලා පින් ඉල්ලනවා. පරදත්තූප ජීවී ප්‍රේතයා කියලා කියන්නේ ඒ ප්‍රේතයන්ට නම් කර්මජ දිවසක් තියෙනවා කියලා පින්නතුනි සඳහන් කරනවා. මොකටද ඒ කර්මජ දිවසක් තියෙන්නේ? තමන්ගේ ඥාතීන් ඉන්නේ කොතනද කියලා හඳුනගන්න. ඥාතීන් හඳුනගත්තාම ඒ අය පින්කම් කරන බව දකිනවා. තමන්ට පින් අනුමෝදන් කරයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. පින් අනුමෝදන් කරාම ඒ කුසල් ලබාගෙන උන් සුවපත් වෙනවා. එහෙනම් මෙන්න මේ අයට තමයි පින් ලැබෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට අර විමාන ප්‍රේතියත් වෙළඳ පිරිසකින් පින් ඉල්ල හිටියා. අර සිල්වත් ගුණවත් උපාසක තැනට ආහාර පාන ලබලා දීලා වස්ත්‍ර දෙකක් ඔහුට පූජ කරලා අනුමෝදන් කළ පින එකෙනෙහිම ඇය ලබා ගත්තා. තවත් කාරණාවක් පැහැදිලි වෙනවා. මේ විමාන ප්‍රේතිය සඳහන් කළේ නැහැ ඔය නැවේ ඉන්න අයට වස්ත්‍ර දීලා මට පින් දෙන්න කියලා. ඇයි සඳහන් කළේ? ශ්‍රද්ධාව ඇති තිසරණ සරණ ගිය සිල්වත් උපාසක කෙනෙක් ඉන්නවා. ඔහුට දන් දෙන්න කියලා. ඇයි එහෙම සඳහන් කළේ? විශාල කුසලයක්, විශේෂ කුසලයක්,
ඒ තුළින් රැස්වෙන නිසා. දානයේ ආනිසංස ලැබෙන හැටි. ඒ පුද්ගලයාගේ සිල්වත් ගුණවත් බවට අනුව අඩු වැඩි වෙන හැටි භාගිතුන් වහන්සේ මනාව දේශනා කරලා තියෙනවා. දක්කින විභංග සූත්‍රයෙන් ඒක හොඳට පැහැදිලි වෙනවා. මොකද දක්කින විභංග සූත්‍රයේ පෞද්ගලික දාන 14ක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතන ආනිසංස පාර්ශවයේ මුලින්ම සඳහන් කරලා තියෙන්නේ තිරිසං සත්තු. තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නහම අපි අනාගත ජීවිත කීයකට හම්බ කරගත්ත වෙනවද? අනාගත ජීවිත 100ක්. තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත 100ක බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නහම, ඒ කියන්නේ පන්සිල් ආරක්ෂා කරන්නේ නැති, තෙරුවන් සරණ ගිහිල්ලා නැති දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත 1000ක බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද දුස්සීල වුණත් මිනිස්සෙක්නේ, තිරිසං සතෙකුට වඩා උසස්. පෘතජ්ජන සීලවන්තයෙකුට කෑම වේලක් ලැබලා දුන්නහම, කාටද මේ පෘතජ්ජන සීලවන්තයි කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි හොඳයි කියන අය. අපිට හොඳ වුණාට ආර්යයන් වහන්සේලාට ඒ අයත් හොඳ නෑ. මොකද හරියටම තිසරණේ පිහිටලා නෑ. නමුත් ගමේ ගෙදර ජීවත් වෙනකොට අපි කියනවා හොඳ මිනිස්සෙක්. නමුත් දෙවිහිමියෙන් පන්සිල් රකින්නවා කියලා කාරණාවක් නෑ. තිසරණේ පිහිටලා නෑ. හැබැයි ඒ වුණාට කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඒ නිසා අපි කියනවා හොඳ මිනිස්සෙක්. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නහම කෑම දුන්න කෙනාට ලැබෙන ආනිසංසය අනාගත ජීවිත ලක්ෂයක විපාක දෙනවා කියලා සඳහන් කරන්නේ. අහසින් 이르දීෙන් යන තවුසෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් මේ කාලේ නම් අපිට කොහොමත් එහෙම දන් වේලක් දෙන්න ලැබෙන එකක් නැහැ. අනාගත ජීවිත කෝටි ලක්ෂයක් විපාක දෙනවා කියලා කියන්නේ. හැබැයි ඊළඟට දේශනා කළේ මනාව තිසරණ සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් ලැබලා දුන්නොත් අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලා. ඒ තිසරණයේ විතරක් තියෙනවා නම්, ඒ කියන්නේ බුදුන් දහම් සඟුන් සරණ ගියපු කෙනෙකුට ආහාර වේලක් දුන්නහම අනාගත ජීවිත අසංකේයයක්. නමුත් ඒ පුද්ගලයා ළඟ පංචශීලය තියෙනවා නම් මනාව, ඔහුට දන් දුන්නහම ලැබෙන ආනිසංසයේ ප්‍රමාණය දක්වලා නැහැ. එතනින් එහාට කෙලින්ම කතා කරලා තියෙන්නේ සෝවාන් වහන්සේ ගැන. සෝවාන් වහන්සේට ආහාර වේලක් ලැබලා දුන්නොත් ලැබෙන ආනිසංසයේ මෙච්චරයි මෙපමණයි කියලා සඳහන් කරලා නැහැ. එතනින් එහාට ආනිසංස මොකවත් ප්‍රමාණය දක්වලා සඳහන් කරලා නැහැ. නමුත් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා පුද්ගලයාගේ සිල් ගුණවලට අනුව අපට ලැබෙන ආනිසංසය පොඩි ප්‍රමාණයකින් නෙමෙයි, ඉතා විශාල ප්‍රමාණවලින්, ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් වලින්, අසංඛ්‍ය ගණන් වලින් ඉහළ ගිහිල්ලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අර තැනැත්තිය කියනවා මේ නැවේ, මේ වෙලාවේ දන් දෙන්න මේ නැවේ සිල්වත් ගුණවත් උපාසක කෙනෙක් ඉන්නවා. එතකොට පින්නදින කල්පනා කරන්නකෝ, ඔබ අපි බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා මනාව තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරනවා නම්, යටත් පිරිසෙන් තෙරුවන් සරණ ගිහිල්ලා නම්, තුනුරුවන්ට කීකරු කෙනෙක් වෙලා නම්, තුනුරුවන් පිළිබඳව මනාව පිළිපදින කෙනෙක් බවට පත් වෙලා නම්, අපි ලෝකේට මොනතරම් කල්යාණ මිත්‍රයෙක් වෙනවද කියලා. බත් වේලක් දෙන, වතුර උගුරක් දෙන කෙනෙකුට මොනතරම් යහපතක් අපි නිසා සිද්ධ වෙනවද කියලා. එතකොට අපි සිල්වත් වෙන එක කොයිතරම් වටිනවද අන්‍යයාගේ යහපත වෙන්නේ? මගේ යහපත සඳහා පමණක් නෙමෙයි, අනුන්ට කොයිතරම් යහපතක් වෙනවද? ආන් ඒකයි මේ ශාසනය සඳහන් කරන්නේ
අපි ආත්මාර්ථකාමී වෙනකොට අපි නිකම්ම පරාර්ථකාමීෙක් වෙනවා කියලා. මෙතන ආත්මාර්ථකාමී කියලා කියන්නේ අර අපි සාමාන්‍ය සමාජයේ කතා කරන කපටි කෛරාටික පුද්ගලයෙක් ගැන නෙමෙයි. ආත්මාර්ථකාමියා කියලා කියන්නේ තමන්ට ලැබුණ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතේට නැත්නම් තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපේන කෙනා. ඒ ජීවිතයට මනාව වූ අර්ථයක් සපේනවා නම්, තමන්ගේ ආත්මයට හොඳ සාධාරණයක් කරනවා නම්, ඔහු අනිවාර්යෙන් තෙරුවන් සරණ ගිය කෙනෙක්. ඔහු පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්. ආත්මයට අර්ථයක් කරනවා කියලා කිව්වා. එතකොට ඇයි අපි තෙරුවන් සරණ ගියේ? ඇයි අපි පන්සිල් ආරක්ෂා කරන්නේ? සතර අපායෙන් මිදෙන්න. මම සිල් ආරක්ෂා කළොත් සතර අපායෙන් මිදෙන්නේ මමනේ. නමුත් ඒ සතර අපායෙන් මිදීම, සංසාරයෙන් මිදීම පරමාර්ථය කරගෙන යම් කෙනෙක් සිල් රකින්නකොට තව කෙනෙක් ඔහුට කෑම වේලක් දුන්නොත්, ඒ කෑම වේල දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයයක්වත් යටත් පිරිසෙන් ආහාර ලැබෙනවනේ. එතකොට මම සිල් ආරක්ෂා කිරීම තුළ මම අන්‍යයන්ට මහලොකු යහපතක් කරලා තියෙන එකයි කිව්වේ ආත්මාර්ථයෙන් පරාර්ථයට යන ක්‍රමයක් මේ ශාසනයේ මනාව අපිට පෙන්වලා තියෙන්නේ. විමාන ප්‍රේතියේ දිව්‍යමය ආහාර පාන හා සමාන ආහාර ලැබුවා. ඒ වගේ සමාන වස්ත්‍ර ලැබුවා. තමන් මේ අනුමෝදන් කරපු ප්‍රාප්ති දානයේ ඒ මොහොතේම ලබාගත්ත කියන කාරණාව ප්‍රදර්ශනය කරමින් තමයි ඇය අර වෙළඳ පිරිස ඉදිරියට පැමිණෙන්නේ. හැබැයි ඇය පස්සේ සඳහන් කරනවා, මම තව මාස 4ක් ඇවෑමෙන් පස්වෙනි මාසේ මගේ මේ සැපත මට අහිමි වෙනවා. දැන් බොහොම ලස්සනයි, ලස්සන කේශ කලාපයක් තියෙනවා, රත්තරන් විමානයක ජීවත් වෙනවා, මේ සියලු සම්පත් තව මාස 5ක් යනකොට මට අහිමි වෙනවා. මොකද මම අර රහතන් වහන්සේ නමකට දන් දීලා ලබාගත් කුසලය දැන් ක්ෂය වෙමින් ඉවර වෙමින් තමයි තියෙන්නේ. මොනවද රහතන් වහන්සේට දුන්නේ? තලමුරුවට. දන් දීලා ලබාගත් පින නිසා තමයි ඍජුවම ප්‍රේතියක් වෙන්නේ නැතුව විමාන ප්‍රේතියක් වෙලා උපදින්නේ. නමුත් මේ පින තව 4 මාසයක් ඇවෑමෙන් ඉවර වෙනවා. ඉන් පස්සේ මට යන්න තියෙන්නේ නිරේට. සඳහන් කරනවා ඇය කරුණු පැහැදිලි කරපු හැටියට ඇය අවීචි මහා නිරේටමයි යන්නේ කියලා. නිරේ යන අතර භයානකම නිරේ. ප්‍රමාණයක් කරලා දක්වන්න බැරි තරම් අසීමාන්තික දුකක් තියෙන මහා නිරේ. අවීචි මහා නිරේ. නිමක් නැති දුක්. අවීචි මහා නිරේ ආයුෂය කොපමණද? සඳහන් කරලා තියෙන්නේ අන්තර්කල්ප එකක් කියලා. ආනන්තරීය කර්මය කරපුවා යන්නේත් අවීචි මහා නිරේට. භාග්‍යතුන් වහන්සේට නොඑක් ආකාරයෙන් කරදර කරපු දේවදත්තයන් වහන්සේ මේ වෙනකොට දුක් විඳින්නෙත් ඒ අවීචි මහා නිරේ. නිරයන් අතර දරුණුම නිරේ. එතකොට මේ ප්‍රේතියත් ගිහිල්ලා උපදින්නේ මේ අවීචි මහා නිරේ. ඒ නිසා ඒ සඳහන් කරනවා මට පින් දෙන්න. පින් අනුමෝදන් කරලා මම මේකෙන් බේරගන්න. ඇයි මනාව අවවාද කරා. දරුවනේ අකුසල කර්මයේ හැටි. දරුවනේ කුසල කර්මයක විපාක. මේ කාරණා දෙක මනාව දැකලා ඔබලා කවදාවත් ඔබලගේ ජීවිතයේ අකුසල් නම් කරන්න එපා කියලා අර පිරිසට ඇය අවවාද කරනවා. මේ පිරිස වෙළඳ ගමන නිමා කරලා නැවත සැවැත් නුවරාවට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ විමාන ප්‍රේතියගේ සිදුවීම මුල ඉඳලා භාග්‍යතුන් වහන්සේට විස්තර කරනවා. භාග්‍යතුන් වහන්සේ කාරණාව දන්නවා. නමුත් මේගොල්ලන්ගේ අත්දැකීම මේගොල්ලෝ කියනවා.
බුදුරජාණන් වහන්සේට ඒ ගැන මනාව පැහැදිලි කරාම අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අර්ථෝත්පත්ති කරගෙන මේ ඇයට මනාව අනුශාසනාවක් කළා. දැන් අර ප්‍රීතිය ඇයි නග්න වෙපදුනේ? මෙච්චර සැප සම්පත් ලබලා ඇයි නිරුවතෙන් ඉපදුනේ? අර සුරා විකුණන කාලේ දූර්තයන්ගේ ඇඳුම් ටික ගලවගත්තනේ. වස්ත්‍ර හොරකම් කරපු පව නිසා ඇය උපදින තැන නිරුවත්ව උපදිනවා. ප්‍රේත ලෝකේ වාගේ තැන්වල නිරුවතින් ඉපදිලා දුක් විඳලා ඊළඟට යන්නේ අවීචි මහ නිරයට. ඉතින් ඒ වස්ත්‍ර හොරකම් කරපු පව නිසාම නෙමෙයි, ඒකත් එක පවක්. මොකද සඳහන් කරනවා ඇය අර බොහොම ලස්සනට මනුස්ස ලෝකේ හිටපු කාලේ ජීවිතයට කරපු එකම පින්කම තමයි අර රහතන් වහන්සේට තලමුරුවට දන් දීපු එක. ඒ ඇරෙන්න ඇය වෙන පින්කම් නම් කරලා නැහැ. පින්කම් නොකලට කොයි තරම් පව්කම් කරන්න ඇද්ද? ආන්ගේ අකුසලුත් හේතු වෙලා තමයි ඇයි මේ අවීචියට තීන්දු වෙලා ඉන්නේ. නමුත් කර්මයේ විපාකයේ දැකපු නිසා වෙළඳ පිරිස භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව සඳහන් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මනාව දන් දුන්නා. තමන්ගේ ජීවිතවලට මහත් කුසල් රැස් කරගත්තා වගේම ඒ කුසල් අර ප්‍රේතියටත් අනුමෝදන් කළා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා ලබාගත් කුසල් අනුමෝදන් කරපු පිණින් ඇය අවීචියට යන්නේ නැතුව නිදහස් වුණා. සඳහන් කරනවා ඒ මහ බලවත් කුසල් ඇගේ ජීවිතයට ලැබීමත් එක්ක ඇය එතනින් නිදහස් වෙලා තෞතිසා විපත්ති ලැබුවා කියලා. එතකොට මේ කුසලයට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ඒ වගේම අකුසල ධර්ම කොයි තරම් බලවත්ද? ඇය බොහෝ අකුසල් කරගන්න ඇති ජීවිතේ. නමුත් හොරකම් කරපු පව මනාව මෙතන සඳහන් කරලා තියෙනවා. අපිට බුදුරජාණන් වහන්සේ නিত্য වූ සීලයක් දේශනා කළා. මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක්ම ආරක්ෂා කළ යුතු නিত্য වූ සීලය පංචශීලය. ඒ පංචශීලයේ තුල කර්මපත හතරක් පෙන්වලා තියෙනවා. මොකද කර්මපත කියලා කියන්නේ? මේවට කර්මපතයක් කියලා කියන්නේ කාරණා කීපයක් සම්පූර්ණ වීම තුලින් සම්පූර්ණ වෙන කර්මයක්. උදාහරණයක් ඇදී සඳහන් කළොත් ප්‍රාණඝාතයත් කර්මපතයක්. එතකොට ප්‍රාණඝාත කර්මපතයක් වෙන්නේ කොහොමද? මොනවද සම්පූර්ණ විය යුත්තේ? අපිට මරන්න ඝාතනය කරන්න සතෙක් ඉන්න ඕනේ. ඒ සතාට පණ තියෙන බව අපි දැනගන්න ඕනේ. ඒ සතා මරන්න අපට හිතෙන්න ඕනේ. ඒ සතා මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයට අනුව ඒ ඝාතනය සිද්ධ කරන්න ඕනේ. මේ කාරණා පහම සම්පූර්ණ වුණාම මේක කර්මපතයක් බවට පත් වෙනවා. මේවට කර්මපත කියලා කියන්නේ මරණාසන්න මොහොතේ මතක් වුණොත් නිරේ උපද්දවන නිසා. එතකොට හොරකම අයිති වෙන්නේ කර්මපත ගණයට. එතන කොහොමද හොරකමක් කර්මපතයක් වෙන්නේ? සඳහන් කළා අන්සතු වස්තුවක් වෙන්න ඕනේ. ඒක අන්සතු බව දැනගන්න ඕනේ. ඒක සොරා ගැනීමේ චේතනාව ඇති වෙන්න ඕනේ. සොරාගණ්ඩ උපක්‍රමයක් යොදන්න ඕනේ. ඒ උපක්‍රමයට අනුව මේ පැහැර ගැනීම සිදුවෙන්න ඕනේ. මේ කාරණා ටික සම්පූර්ණ වෙච්චහම හොරකම කර්මපතයක් බවට පත් වෙනවා. එතකොට මේ ප්‍රේතිය ඒ කර්මපතේ කරගත්තා. එනම් මුසාවාද, ඒ වගේම කාම මිත්‍යාචාර, මේ දෙකත් කර්මපත තමයි ධර්මයේ පෙන්ලා තියෙන්නේ. කර්මපත හැටියට සුරාපානයේ කර්මපතය කෙඩියට පෙන්නලා නෑ. හැබැයි වෙනම සඳහන් කළා සුරාපාන කර්මය ඒක මහසිල් පදයේ උල්ලංඝනය කිරීමයි කියලා.
මොකද පස්වෙනි ශික්ෂාපදේ හඳුන්වන්නේ මහ සිල්පදේ කියලා. පින්නතුනි අපි ඕන තරම් පන්සිල් උල්ලංඝනය කරනවනේ. සාමාන්‍ය සමාජ මිනිස්සු පන්සිල් වලට ගරු කරන්නේ ඉතාම අඩුයි. 99%කටත් වඩා වැඩි පිරිසක් පන්සිල් උල්ලංඝනය කරන අය ඉන්නේ. එතකොට අපිට මනාව සිහි කල්පනාව තියෙද්දි මේක බරපතල වරදක් බව දැනෙදෙන්නේ අපි පන්සිල් උල්ලංඝනය කරනවානේ. කර්මයේ කර්මඵලයේ සලකන්නේ නැතුව. ඉතින් එහෙම සිහියෙන් ඉඳගෙන තාමත් අපි අතින් වැරදි සිද්ධ වෙනවා නම් සුරා පානය කරපු පුද්ගලයා මත් වෙලා සිහිය අවසිහිය බවට පත් වෙච්ච පුද්ගලෙක් නේ. උම්මත්තක ස්වභාවයෙන් ඉන්නේ. ඒතර සිහියෙන් ඉන්න අය අතිනුත් සිල්පද කැඩෙනවා නම් සිහි මදගතියෙන් ඉන්න කෙනෙක් අතින් සිල්පද කැඩෙනවා කියන එකේ අහන්න දෙයක් නෑනේ. ආන් ඒකයි සඳහන් කළේ ඔහු මත් බව නිසා සිල්පද හතරම කඩනවා. ඒ නිසා මේකට මහ සිල්පදේ කියලා කියනවා. තවත් කරුණු කාරණා ඒ සඳහා ධර්මය තුළ පැහැදිලි කරනවා. එතකොට භාගිතුන් වහන්සේ දේශනා කළේ නිරන්තරයෙන්ම සෑම කෙනෙක්ම පංචශීලයේ ආරක්ෂා කරගත යුතුයි. එහෙම නැත්නම් මේ කර්මපත සිද්ධ කරගෙන නිරේට තමයි පාර හදාගන්නේ. එතකොට හොරකමේ ආදීන විශේෂයෙන් පැහැදිලි කරනවා හොරකම් කරන පුද්ගලයා මෙලවදීම නින්දාවට භාජනය වෙනවා. හොරෙක් කියලා දැනගත්තාම හැමෝම ඔහුට නින්දා කරනවානේ. එතකොට මෙලවදීම නින්දාවට භාජනය වෙනවා. ඒ විතරක් නෙමේ සමහර වෙලාවට ගුටි කණ්ඩත් සිද්ධ වෙනවා. සමහර හොරෙක් හොරකම් කරගෙන යනවා අහුවෙච්චහම මිනිස්සු තලලා මරලා පාරායිනි සතෙක් විසි කරලා දැම්මා වගේ විසි කරලා දාන්න පුළුවන්. වර්තමානයේත් අපි ඕන තරම් අහනවා දකිනවා බෙඩි තියලා පාරවල්ලා ඉනි කැලෑවල් වල මරලා දාලා තියෙන අවස්ථා හොරකම් කරන්නේ ඉන්න. ඒ මෙලවදී ලබන නොයෙක් ආකාරයේ තාඩන පීඩන. අතීතයේ වැරදි කරුවෙක් රජ්ජුරුව ගාවට අරගෙන ගියහම 23 පදයකට භාජනය කළා. වර්තමානයේත් හොරකම් කරලා හුනහම හිරගෙවල් වල ආරමි විඳවන්න වෙන අවස්ථා අපි ඕන තරම් අහනවා දකිනවා දන්නවා. ඒ මෙලවදි ලබන විපාක මරණයට පත් වුණාට පස්සේ සඳහන් කරනවා නිරේ උපද්දවනවා. නිරේන් පස්සේ ප්‍රේත ලෝකවල උපද්දිනවා. නැත්තම් ප්‍රේත ලෝකවල උපද්දවල පස්සේ නිරේ උපද්දිනවා. ප්‍රේත ලෝකවල ඉපදුනත් නිර්වස්ත්‍රව උපදිනවා. ඊළඟට සඳහන් කළා ප්‍රේත ලෝකයේ සාපිපාසා දුකින් අධිකසේ පීඩාවට පත් වෙනවා. ප්‍රේත ලෝකේ සහ නිරේ මේ තරම් අසීමාන්තික දුකක් විඳලා 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 නැවත මනුස්ස ලෝකයක උප්පත්තිය ලැබුවොත් ඒ පෙර හොරකම් කරපු කර්මයට අදාළව කොහොමද විපාක සැකසීලා තියෙන්නේ කියන කාරණාව නැවත සිහිපත් කරනවා. ඊටාම කෙසඟ ශරීර කියලා ඇට නහර මතුවෙච්ච දකින්න ප්‍රියමනාප නැති ඊටා කෘෂ වෙච්ච ශරීර ඇතුව තමයි මෙලව ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේක හොරකම් කිරීමේ අකුසලයේ විපාක දෙන එක ක්‍රමයක්. නැවත මනුස්ස ලෝකේ ඉපදිච්චහම මේක ඒකාන්තයෙන්ම හොරකම් කිරීම නිසාමයි කියන කාරණාව නෙමෙයි සඳහන් කරන්නේ. හොරකම් කරපු නිසා මෙහෙම උපදින්නත් හේතු වෙනවා. එතකොට සොරකම් කිරීම ඒකට එක හේතුවක්. තවත් හේතු තියෙන්න පුළුවන්. ඊට අමතරව සඳහන් කරනවා කුණු තැවණු තවරුණු ශරීරය නාල පිරිසිදු වෙලා පිරිසිදුව ඉන්න ස්වභාවයක් නැහැ. අපිරිසිදුවමයි ජීවත් වෙන්නේ. තවත් අකුසල කර්මයක් හැටියට පෙන්වනවා මේ උකුණන් පිරුණු හිසක් සහිතව ජීවත් වෙනවා.
හරි කරදරයක් නේ උකුණ පිරුණහම. ඉතින් උකුණන් සහිත හිසක් ඇතුව ජීවත් වෙනවා. හොරකම් කිරීමේ තවත් එක විපාකයක්. ඊළඟට සඳහන් කරනවා බොහෝ රෝග නොයෙක් රෝගාබාධ සහිතයි. සමහර අය ඉන්නවා ජීවිත කාලේ නිමක් නැති ලෙඩ බොහෝ ආබාධ සහිතයි. සමහර අය නම් අල්ප ආබාධයි. බොහොම අඩුවෙන් තමයි ලෙඩ හැදෙන්නේ. සමහර අයට වැඩි වැඩියෙන් රෝග හැදෙනවා. බෝ වෙන රෝගයක් ආවත් වහාම ගොදුරු වෙනවා. සීතල නිසා උෂ්ණය නිසා නොයෙක් හේතුන්ගෙන් බොහෝ අපහසුතාවයන්ට ලෙඩ රෝග වලට භාජනය වෙනවා. එනිසා වැඩි වැඩියෙන් ලෙඩ හැදෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉරුණු කිලුටුණු වස්ත්‍ර තමයි දරන්න සිද්ධ වෙන්නේ. වැරහැලි ඇඳගෙන ජීවත් වෙනවා කියලා අපි කියන්නේ. හොරකම් කිරීමේ තවත් එක විපාකයක්. ඊළඟට සඳහන් කරනවා නින්දාවට භාජනය වෙනවා. ඊටාම දෙලිඳු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ධනෙ උපයන්න කියලා හිතාගෙන මොන තරම් වෙර වීරිය කළත් තමන්ගේ වීරියට වෑයමට ගැළපෙන්න සාධාරණයක් වෙන්නේ නැහැ. ධනයක් උපයන්න බැරුව යනවා. ධනෙ උපයන්න යොදන නොයෙක් ක්‍රම කඩා කප්පල් වෙනවා, අසාර්ථක වෙනවා. දෙමව්පියන්ගෙන් තවත් වෙනත් කාගෙන් හරි ධනයක් ලැබුණත් ඒ ධනෙ තමන් ළඟ වැඩි කාලයක් පවතින්නේ නැහැ. හැමදාම නෑ නෑ කියන වචනේම තමයි කියවෙන්නේ. පෙර සංසාරේ හොරකම් කරපු අකුසල කර්මවල විපාක. මෙවන් අය අපි අතර කොච්චර ජීවත් වෙනවද? ජීවිතේ ගැට ගහගන්න මොන තරම් වෙර වීරිය දරන අය අපි අතර ඉන්නවද? ඒ සඳහා නොකරන දෙයක් නෑ සමහර අය. ජීවත් වෙන්න කියලා හිතාගෙන නොයේක් දේවල් කරනවා. නමුත් ඒවා සාර්ථක වෙන්නේ අසාර්ථකයි. කෙටි කාලයයි පවතින්නේ. ඉතින් ඒ දේවල් අපි ඕන තරම් අත්දැකීමෙන්ම දකිනවා. ඉතින් හොරකම් කිරීමේ ආදීනම කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ තරම් මෙලවදිත් නොයෙක් කරදරවලට ලක් කරලා පරලොවදී ප්‍රේත ලෝකවල නිරයවල දුක් විඳවල නැවත ඉපදිච්චහමත් සංසාරේ බොහෝ දුකට පාත්‍ර කරනවා නම් මේ අකුසල කර්ම භාගිතුන් වහන්සේ මෙච්චර කරුණු කියලා එපා කියලා තියෙද්දී මේ තරම් කරුණු කාරණා දැනගෙන තව තවත් එවන් අකුසල් කරන්නේ මොකටද කියන කාරණාව අපිම තීරණය කළ යුතුයි පින්නතුනි. එහෙම කල්පනා කරනකොට තමයි මේ උතුම් පංචශීලයේ අපි කොයිතරම් ආරක්ෂා කළ යුතුද, ඒ සීලයට කොච්චර ගරු කළ යුතුද කියන තැනට අපි එන්නේ. අන් එහෙම කල්පනා කරලා සුළු හෝ අකුසල කර්මය අනිවාර්යෙන් දවසක ගෙවන්න සිද්ධ වෙනවා, විඳවන්න සිද්ධ වෙනවා කියන කාරණාව දැනගෙන ස්වල්ප මාත්‍ර වූ අකුසලයක්වත් නොකර අල්ප මාත්‍ර අකුසලයෙන් පවා වැළකිලා ශක්ති ප්‍රමාණයෙන් තුනුරුවන්ට මනාව කීකරු වෙලා ශ්‍රද්ධාවෙන් පිරිලා තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලය ආරක්ෂා කරගෙන යම් කෙනෙක් කටයුතු කරන්න තීරණය කරනවා නම් බුද්ධාන්තරයක ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට කරන මනා සාධාරණයක් බවට පත් වෙනවා. අන් එහෙම කටයුතු කරගෙන ඔබේ ජීවිතයට හොඳ අර්ථයක් සපයලා දුගතියෙන් දුගතියට නොයා සුගතියෙන් සුගතියට ගමන් කරලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.